ප්‍රමුඛ මේ හැමදේම සත්‍ය සාමසි පල්ලි කාම යෝගයේ නැත්නම් අස්ස කිලමතාන යෝගයේ ඉන්නවයි කියන පොඩ්ඩක් අදහස විග්‍රහයෙන් තේසෙස අස්ස කිලමතාන යෝගයයි කාමසු පල්ලි කාම යෝගයයි දෙකේ හැමදේම ඉන්නවා කියන සමහර අයගේ මතයක් තියෙනවා. ඒ කියන්නේ පුතඥයෙක් නම් ඉන්නේ ඔය දෙකේ තමයි ප්‍රධාන වශයෙන්. ආර්ය ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් මැදුම් පිළිවෙල තුරා තියෙනවා. අස්ස කිලමතාන යෝගී කියලා ඉතින් ඉතින් ඔබට කියන ශාරීරියේ දුක් වීම කියලා ඉතින් තමයි හඳුන්වන්න හදාගන්න. එතන ශාරීරියේ දැපදීම කාමසු පල්ලි කාම යෝගී කියලා හඳුන්වනවා. නමුත් ඔක නෙමෙයි ඊටල ගැඹුරු පැත්තක් ඒදී. එහෙම. දැන් අස්ස කිලමතාන යෝගී කියන කේදී පෙන්නා තියෙන්නේ යම්කිසි විදියක තමන් විසින් නිවන් අවබෝධ කරගන්න කියලා බලාපොරොත්තු වෙන ඉස්සර ඉතින් විවිධ වෙල කටයුතු කළා. එහෙම. සමහර අය නිවන් බලාපොරොත්තු වෙන බිව බුදියා ගන්නවා අලු පොඩි බුදියා ගන්නවා වල්ලෝ වාගේ ඉන්නවා එළුව වාගේ ඉන්නවා හරක් වාගේ ඉන්නවා ඔයගේ රජ වෘත ගව වෘත ඔයගේ විදියවල් අනුගමනය කළා. එහෙනම් ශරීරයේ කෙලවරක් නැති විවිධ දුක් දෙන හඩු මේ යොළු බුදියා ගන්නවා ඔබම ගන්න නිවන් දකි දෙයි දාගේ. එහෙනම් ඒකෙන් සස මේ දුකේ මිදෙනවා කියන බලාපොරොත්තු අමුළු කරගෙන ඒකෙන් ගත්ත විවිධාකාර විහෙතකාරී වැඩ පිළිවෙල කිසිම හරයක් නැති ඒවා. කිසිම ඥාන සම්පවිතාවක් ඒවැ නැහැ. මෙන්න මේව අත්ත කිලම තාලියෝගේ. ශරීරයේ දුක් වීම කිව්වොත් එහෙම වැරදි. මොකද මත්ලේ වියලියාවා සම්මැට ඉතිරි වේවා ගත්තා වූ අදිචාණයෙන් අරිහතන පත්ත වේ නුනැගිටි මිටි යන ඉඳ ගන්න කියලා තියෙනවා. එහෙනම් කොච්චර දුක දෙන්න බලා ඉඳ ගන්න. ඉතින් ඒව ගත්තම අත්ත කිලම තාලියෝගේ නිවන් දකිද වෙන්නේ. නමුත් බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ උත්සාහයේ විදිය බොහොම වැදගත් කියලා. එහෙනම් ශරීරයේ දුක් වීම නෙවෙයි ඊට වඩා එහා පැත්ත තේරුම් ගන්න. අනි කාමසු කල්ලි කාණී යෝගී කියලා බුදුන් වහන්සේ පෙන්නුවේ ශරීරයේ හැපදීම නෙමෙයි. එහෙම. ඒක වල වෙන පැත්ත. යම් කිසි කෙනෙක් කා පංචකාම සුඛේ බලාපොරොත්තු වෙයි. ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර උසාවාද කියන මෙන්න මේ හතර අවිතු වෙන කරලා කාම සුඛයක් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේක කාමසු කල්ලි කාණී යෝගී. එතන කාමසු කල්ලි කාණී යෝගී කියන එක අර කියන්නේ ශරීරයේ හැපදීම කාමසු කල්ලි කාණී යෝගී කියන එක. එහෙමක බුදුරන් වහන්සේ විග්‍රහ කරලා නැහැ. හැපදෙනවා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔන්නේ හතර. කාණකාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද කියන මේ අවිතු වැඩ හතර. කාම ආස්වාදයේ බලාපොරොත්තුෙන් කරලා එකක් යම්කිසි අවිතු කාමයක් වෙනවනේ. ඕවා කරලා. ඒක තමයි කාමසු කල්ලි කාණී යෝගී. දැන් කාම එතකොට ආර්යචායක මාර්ගයේ ඔය අර්ථ දෙකෙන් තොරයි. ඒ ආර්යචායක මාර්ගයේ තියෙනවානේ සම්මා සම්බන්දියේ පාලාතිපාතා වේදමනේ අදින්නාදාන වේරණි කාමයේ මිත්‍යාචාරා වේරණි ආයම් උච්චති වික්‍රේ සම්මා කම්මන්තෝ කිය. කාම මිත්‍යාචාරී වෙලගීම සම්මා කම්මන්තේ තියෙනවා. ගිහියයි. ඒ කාම සේවනේ කාමසු කල්ලි කාණී යෝගියක් වුණා නම් ඒ ආර්යචායක මාර්ගය කාමසු කල්ලි කාණී යෝගී වෙනවානේ. දැන් ന്യാය ධර්මයේ තොරගන්න සම්මා කම්මන්ත මාර්ගාගයේ තියෙන පානාති පාතා වෙනමනේ අදින්නා දාන වේරමනේ කාමීත විචාචාර වේරමනේ අයං උචිත විකේ සම්මා කම්මන්තය. කා විචාචාරයේ බිඳුයි. අබ්‍රාහ්මචර්ය වේරමනේ කියලා තිබුණා නම් කී හැටි මේ කාමී ඔක්කොම අහුවෙලා තියෙනවා එකද කියලා. ඒ කා විචාචාරයේ බිඳුනා කාම සම්මාචාරයේ බිඳුනා. ඒක වාර්ය ආදීවනේ බහුවාර්ය ආදීවනේ කාම විචාචාරයේ නෙමෙයි. ආ විද්‍යාචාරයේ කියන්නේ පරමුණු සේවනේ පරිවිත්‍රි සේවනේ. ඒ ආදිවාසී තීරේවත් තියෙනවා දසවිද මේ සේවනයක් තියෙනවානේ. ඉතිරි 10 ගණන්ම කියන්නේ ඒක. බහුභාර්යා සේවනේ කියන එකවත් ආ විද්‍යාචාරයේ නෙමෙයි. කාම සේවනය. ඒකවත් අත්ත කිලම තාන යෝගී දවු වෙන්නේ. මේ කාම සිකල් ගන්න යෝගී දවු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔවා කොහොමද කියමු පද වහගෙන තියෙන්නේ. ඉතින් අත් යම් කිසි විදියක අත්ති කිලමතාන යෝගියයි කාමසිකල්ප කාණ යෝගියයි කියන එක විවිධ ක්‍රම වලින් පෙන්නනවා. ඇත යන අන්තයක් තියෙනවා නැත යන අන්තයක් තියෙනවා. මෙහෙමත් අන්ත දෙකක් පෙන්නනවා. සියල්ල ඇත සියල්ල නැත. දැන් මෙහෙමත් අන්ත තියෙනවා. අන්ත දෙක කියන්නේ ඔය අත්ති කිලමතාන යෝගිය කියන එක වෙන තව ක්‍රම. ඒතොර සාස්වතවාදී උච්ඡේදවාදී අන්ත දෙක තව විදියකින් පෙන්නනවා. ඔහොම එකින් දි අත්ති කිලමතාන යෝගිය කාමසිකල්ප කාණ යෝගිය එහෙමත් පෙන්නනවා. ඔය ටික අත්හැරලා මධ්‍යම ප්‍රතිපදාව තුලින් නිවන් දකින්න පුළුවන් කියලා පෙන්නනවා. අනික මෙන්න පරිච්ඡේදෝපාදයේ තුලින් නිවන් දකින්නේ ඔක්කොම එකයි. පරිච්ඡේදෝපාදයේ තුලින් ගියත් මධ්‍යම ප්‍රතිපදාව තුලින් ගියා කිව්වත් ඔක්කොම එකයි. ඒ නිවන් වාගේ තියෙන පරිච්ඡේදෝපාදයේ තුලින් හේතු බල න්‍යාය දැකලා යන්න ඕන. ඒකයි ක්‍රමී.
හැම මොහොතකම සත්‍යය ඔය අර්ථ දෙකේ ඉන්නවා කියන එක. හැම මොහොතකම සත්‍යය අර්ථ දෙකේ ඉන්නවා කියන එක ඔය අර්ථ කාමසුකල්ලිකාණ යෝගියයි කියන මේ දෙකම වේශකාරී වැඩ දෙකක්. එකක් හීනයි ගම්මැයි බෝධුජනිකයි අනරියයි අනත්පසයිකයි. ඒ කියන්නේ හීන යෝචායන් කාමසුකල්ලිකාණ යෝගෝ හීනෝ ගම්මෝ බෝධුජනිකෝ අනරියෝ අනත් සංහිතෝ. එරන් යෝචායන් අත්ථ කිලවතා නියෝගෝ දුක්ඛෝ අනරියෝ අනත් සංහිතෝ. මේ දෙකම අනාරයයි නේද? එරන් මේ දෙකම අනාරයයි. දුක්ඛයි අනරියයි අනත් සංහිතයි එකක්. අනත් සංහිතයි අනාරයයි. අනාරය කියන එක දෙකේ හීනෝ ගම්මෝ බෝධුජනිකෝ අනරියෝ අනත් සංහිතෝ. කාම පරිගාන යෝගයත් අනාරයයි. අත්ථ කිලවතාන යෝගයත් අනාරයයි. දැන් කෙලෙස් හිතන්න පුළුවන් හැම වෙලේ මේ දෙකේ විතරයි යන්නේ කියලා. දැන් හොඳයි මුද්‍රා වර වුණා මුද්‍රා කරන්න යන්නේද රහතන් වහන්සේ? මල පහ කරන්න බර වුණා මල පහ කරන්න වැඩි කිලියට යන්නේ නැද්ද? රහතන් වහන්සේත් යනවා. මේ අනික් අය යන්නේ නැද්ද? සාමාන්‍ය මිනිස්සු මුත්‍රා කරන්න නැහැ මුත්‍රා කරන්න යන්නේ නැහැ. මල පහ කරන්නවහම වැඩි කිලියට යන්නේ නැහැ. ඒත් යා. රහතන් වහන්සේ අනාරය වැඩ කරනවද? රහතන් වහන්සේ අනාරය වැඩ කරන්නේ නැහැ. අනාරය නැහැ ආදීන්. මොකද අනාරය වෙන්නේ? එන වැඩි කිලියනික අනාරයද? වැඩි කිලියන අන්න දෙකයි දෙන්නේ. වැඩි කිලිනහම කෑම ගන්න. විපාසයට වතුර වල ආනන්ද විපාසය වතුර ටිකක් දෙන්න කියලා දුම්පාලා බුදුන් වහන්සේ කිව්වා. ඒක මොකෙන්ද වෙන්නේ? අනික් මිනිහෙක් කිව්වොත් එහෙම. අනේ මට වතුර ටිකක් දෙන්න වතුර දෙවයි කිව්වොත් ඔයක මොකෙන්ද වෙන්නේ? ඒක අන්ත දෙකේ වෙලා බුදුන් වහන්සේ කිව්වේ මේ ඉඳහස් වෙන මොකෙ? මේ අන්ත දෙකේ වැටෙනවා කියලා කියන එක මේ තේරුම් ගන්න ඕන එක දෙයක්. මේ නිවන් බලාපොරොත්තු වෙන කරු වැඩ පිළිවෙල දෙකක් තියෙනවා. ඉතලේ ඉඳලා ඔන්නේ වැඩ පිළිවෙලකින් නිවන් මඟ හොයා ගන්න බැරි ඉන්න අන්ත දෙකකට ගිහින් තියෙන ඔක්කොම කැටි කරලා බලපුවාම අන්ත දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ විමුක්තිය බලාපොරොත්තු වෙන ලෝක සත්‍යය විවිධ දේවල් කළා ඒකයි. ඒ විමුක්තිය බලාපොරොත්තු වෙන කරුවට කාටවත් ක්‍රමී අහු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ දෙගොල්ලෝ එක්ක හදාගත්ත ඔක්කොම වැඩ ටික අන්ත දෙකකට වැළලුවා. එකක් සාස්වතවාදී එකක් උච්ඡේදවාදී. ওই දෙක තමයි ගියේ. ඉතින් ඒ දෙකේ කලේ මොකද්ද? නිවන් දකින්න සඳහා කරු වැඩ පිළිලා. නෝ කියන්නේ කිව්වේ. පුතජා බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙලා ආර්ය මාර්ගයේ ගියා දෙනක නිවන් දකින්න කියලා කවුරු හරි ලැහැදුර ওই දෙකේ තමයි යන්නේ. හැබැයි තොරණ වැඩ ඔක්කොම අන්ත ওই දෙකේ කියලා කිව්වොත් වැරදි. එන අපි බණ කිල්ලට කෑම කන්න. අන්ත දෙකේ රයිති නැහැ. විපාසයට වතුර බොනවා. ඒක අන්ත දෙකේ එකක් නෙවෙයි. ඒක කාය කර්මය. කාය කර්ම වෙනයි කාය සංකාර වෙනයි. එතන අපි කතා කරනවා කොහෙද වැසිකිලිය තියෙන්නේ? පින්ද බෞදේ කාගිනාද යහෝතේ වැසිකිලියන්න ඕන නේද? ඉදරකට ගිහිල්ලා ඉතින් මල්ලි කොහෙද වැසිකිලිය තියෙන්නේ කියන්නේ? අහන්න කාගිනාද එන අපි ඉතින් ඉන්න කෙනෙක් අහන ඔය වැසිකිලි කොහෙද තියෙන්නේ? ඒක බෞද්ද පින්ද? ඒ කවුරු හරි කෑම කන්න එදින්ද කෑම කන්න කියේ කෑම කන්න අනිත් හරියට දානමය කියමු. කවුරු හරි කනවා ඉතින් ගිහිල්ලා. තමන් ගිහින් කන්නේ වත් පිළිගන්න බැරි කනවා. බත් කන්නේ ඒක බින්ද බෞද්ද. ඒක බින්නම් එහෙම අපිට බින් කරලා අමුදේ වෙන්නේ මොකද කන්න පුළුවන්. කකයින් වහල්. ඒක බවුනා අපිට බේරිලා කම් වෙන්නේ අපා කත් දෙන්න බත් කවුවා. දැන් ඒක නම් වෙන්නේ නැහැ. ඒක මොකේද කරුගේ? ඒක කාය කර්මය. ආසාද වාසා සහ කාය සංකාරය කියන ඕවා රාතන් වාසීත් කරනවා. කාය සංචේතන කාය සංකාරය කියන්නේ ලෝභ දේ සෝම මොල් තියෙන කාය හතරෝ වල. ඒක ඒවා කාය සංචේතන කාය සංකාරය. ඒක අර කාය හතරෝ වල මල අත්‍යවශ්‍යතාවයක්. මේ කායේ කිවෙන කාය කෘත්‍යයන් සිද්ධ කරන්න බඩගින්නට කෑම කන්න වතුර බොන්න එතකොට ඒ වගේ වැසිකිලි යන්න මුද්‍රා කරන්න
ඒ වගේ දේවල් කරනවා. කාය කර්මයන්ගින් කරන්නේ. එයා විපාවදික රහ වෙන්නේ නැහැ. එතකොට අපි ඒ වගේ වචන කතා කරලා ආවා. ඉතින් අහනකොට ඉතින් මේ ඒ වචන පින් වලට පව් වලට සම්බන්ධ නැහැ. ඔය පුත්‍රා කරන්න වැඩි කිරි කොහෙද තියෙන කියලා වත් ඒක පින්ද පව්ද කියලා ගත්තොත් ඒවට සම්බන්ධයක් නැහැ. බටික අපි දැවැද දෙන්න. බඩි කිරි. තමන්ගේ ඉදිරිය ඇදෙන්න තමන්ගේ භාර්යාවට කියනවා. මේ පින්ද පව්ද? නැහැ ඒක වටි ගන්න මෙයා සිතලයි. ඒ විපව් කියන දෙයකට හැමදේම අපේ ජීවිතේ වැටෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා ආ ජීවිතේ පිරා කරමු නැති මිනිහ කීයද එක වන්දි එක විනාළු කරලා දෙනවා. ඒ කියන්නේ උප්පුරු කරගෙන ඉඳන් අකුරු හදන මිනිස්සෙ උප්පුරු වැඩි වෙරි කරලා. යනකොට ළමයි පිටිපස්සේ අඬා අඬා ආව උප්පුරු කැල්ලක් ඉඳලා. ඉතින් මේකෙන් බේරෙන්න බැරි ගියනම් පිටිපස්සට එක කැල්ලක් ඇදලා පිටිපස්සේ විදි කරලා යන්න ගියා. ඒ මිනිහා පිනක් කරලා තිබුණේ ඉතින් වේ අබ්බැවට. මෙල්ල ගියා පෙරේතෙක් කියලා අයපතිලා උපුරු කොලාතරයක් ලැබුණාලු විනාර කරෝ පිනේ. ඒක කතාවක් තියෙනවා. ඒ ලෝකේ පීපාව දෙකේ පිනලා තිබුණා නම් මිනිහා එක පිනේ අතොරන්නේ කොච්චර පින් කරලා තියෙද? ඒ කියන්නේ කාපුවා වීපුවා ඇඳපුවා. ඒවා මොකේද වැඩි? පව් වලටත් දෙමි පින් වලටත් නෙමෙයි. ඒ වගේ දේවල් කතා කරන ඒවා තියෙන ඕල් තරම්. ඒවා වචී කාල අර කාය කාල අපි හිතනවා වැඩි කිරියේ තියෙන දේ හිතලා ගියේ හිතලා ගිහින් තිබුණා. එතන දන්නවා දැන් අහවල් දෙන වැඩි කිරියේ තියෙන. ඉතින් ඒ හැඟීමට එනවා. ඒ වවුද බින්ද. ඒ මනෝකාර. ඒකට කියනවා වේදනා හැඟීම මනෝ සංකාර. විතර්ක વિચાર වචී සංකාර. විතර්ක વિચાર පාවු නෙවෙයි. වචී සංකල්ප. මේ වචනේ කියන්නේ හිත හසුරවන, කට හසුරවන. ඒ වචනේ හිත නගන. ඒ විතරක විතර තින් වලට පහ වලට දාන්න බෑ. ඒක කියන නව සංස්කාරය, සංකරණයක් කළා. ඒ සංකාර වලට වැටෙනවා. අභි සංකාර නෙමෙයි. ඒවා තෝරගන්න ඕන. ඉතින් හැම වෙලේම අන්ත දෙකේ ඉන්නවා කිව්වොත් මේක ධර්ම අවබෝධයක් නැති කෙනෙක්ගේ වචනේ. සෙන්ටෙන්ටෙන්ටෙන්ට